සුබ දවසක් යාළුවනේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ පිටරට තතු YouTube නාලිකාව සමගයි. අද අපි බලමු දකුණු ඇමරිකානු කලාපීය රාජ්‍යයක් වන බ්‍රසීලය කියලා කියන්නේ මොන වගේ රාජ්‍යයක්ද කියලා. වෙනසූලාව සහ ගානාව කියන රාජ්‍යයන්ට දකුණු පසිනුන් කොලොම්බියාව සහ පේරු කියන රාජ්‍යයන්ට නැගෙනහිර දෙසිනුන් බොලිවියාව සහ ආජන්ටිනාව කියන රාජ්‍යයන්ට උතුරු දෙසිනුන් බ්‍රසීලය කියන රාජ්‍ය පිහිටලා තියෙනවා. ජනගණත්වය අතින් ගත්තාම මිලියන 209.5ක ජනගණත්වයකට හිමිකම් කියන බ්‍රසීලය කියන රාජ්‍ය විශාලත්වය අතින් ලෝකයේ 5වැනි විශාලම රාජ්‍යයයි. වර්ග කිලෝමීටර 32,87,956ක භූමි භාගයකට හිමිකම් කියන බ්‍රසීලයේ ජාතික භාෂාව බවට පෘතුගීසි භාෂාව පත්වන අතර එහි වැසෙන බහුතර පිරිසක් ක්‍රිස්තියානි ආගම අදහනවා. වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත් වීම වලට යටත්ව ක්‍රියාත්මක වූ බ්‍රසීලයේ නම් වූ රාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 1822 සැප්තැම්බර් මාස 7 දින ස්වාධීන රාජ්‍යයක් බවට පත්වනවා. ඔබත් බ්‍රසීලයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින්නේද? එසේනම් මෙම ස්ථාන මගහැරගන්න එපා. රියෝ ද ජනීරෝ නුවර බ්‍රසීලය විශාල ප්‍රතිමාවකින් සමන්විත වන රියෝ ද ජනීරෝ නුවර දේශ විදේශ සංචාරකින්ගේ ආකර්ෂණයටපත් ඇති ස්ථානයකි. සාඕ පාවුලෝ නුවර බ්‍රසීලයේ පිහිට ඇති විශාලතම නගරයයි. ඔබට බ්‍රසීලයේ සංචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නම් එම නගරයේ ආහාර පාන ඇඳුම් පැළඳුම් යනාදී පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. සාඕ ලුයිස් නුවර බ්‍රසීලයේ පිහිට ඇති ඓතිහාසිකම නගරයකි. ස්වභාව ධර්මයට ඇලුම් කරන ඔබ බ්‍රසීලයේ සංචාරය කරන විට ලෝ පිහිට ඇති විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වැසි වනාන්තරයේද දැකගත හැක. ඔබ අප කවුරුත් දන්නවා ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත් තිබෙන්නේ පාපන්දු ක්‍රීඩාවයි. බ්‍රසීලයේ ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත් තිබෙන්නේ පාපන්දු ක්‍රීඩාවයි. නමුත් බ්‍රසීලය සහ පාපන්දු අතර තියෙන සම්බන්ධය ඉතා ඈත අතීතයට දිව යනවා. 1958 දී ප්‍රථම වරට පාපන්දු ලෝක සූරතාවය තම මව් රටට ලබා දීමට ඔවුන් දක්ෂෙන් වූ අතර ඉන් නොනැවති 1962, 1970, 1994 සහ 2002 වසරේ ඔවුන් ලෝක සූරීන් බවට පත් වෙනවා. බ්‍රසීලයේ ජීවත් වන බොහෝමයක් පිරිස කතෝලිකයන් වන බැවින් ඔවුන් හැකි සෑම අවස්ථාවකම සහයෝගයෙන් සහ සතුටින් ජීවත් වන බවයි සඳහන් වෙන්නේ. බොහෝමයක් පිරිස තම පාරම්පරික උරුමයෙන් ලැබෙන ආගමික ඇදහිලි, විශ්වාස සහ සම්ප්‍රදායන් වලට ගරු කරමින් අන්‍යාගමික පාර්ශ්වයන් සමග තමන්ගේ අදහස් හුමාරු කරගනිමින් සතුටින් ජීවත් වන බවයි සඳහන් වෙන්නේ. බ්‍රසීලයේ වෙසෙන යුවතියන් ලෝකයේ ඉහළම රූ සපුල්කින් යුක්ත යුවතියන් බවයි සැලකෙන්නේ. ඔවුන් ඉතා ආදරණීය මෙන්ම උගත්කමින් යුක්ත බවයි සඳහන් වෙන්නේ. ස්නේක් අයිලන්ඩ් එසේත් නැතිනම් සර්ප දූපත බ්‍රසීලයේ පිහිටා තිබෙන අක්කර 110ක වපසරියක් පුරා පැතිරී ඇති සර්ප දූපත බ්‍රසීලයේ සිට කිලෝමීටර් 33කට ඈතින් පිහිටි දූපතක පිහිටා ඇත. මෙම දූපතේ ඇති විශේෂත්වය වන්නේ මෙම දූපතේ සම්පූර්ණයෙන්ම සර්පින් පමණක් ජීවත් වන බවයි සඳහන් වෙන්නේ. මෙම දූපත තුළ ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ප්‍රදීපාගාරයක් දැකිය හැකි නමුත් කිසිම පුද්ගලයෙකුට බ්‍රසීල රජයේ අනුමැතියකින් තොරව මෙයට ඇතුළු විය නොහැකි.